පිට කඩපොඩි පිට කඩපොඩි උදේම වැඩ පටන් අරන් වගේද? ඔව් මේ මල් ගස් අස්සේ මල් ගස් ඇවිල්ලා හරි වදයක් අප්පා. ඇයි උදව්වට පුතා නැද්ද? අනේ නෑ කොල්ලා ඉන්න කොල්ලා පාඩම් කරනවා. ඉතින් කිව්වනම් කඩපොඩි අපේ කොල්ලා එවනවනේ. මං කතා කරන්න කොල්ලට. එපායි බව දරුවන්ට පාඩම් කරන්න දෙන්න. මේ මොකද නිකන් අද මිස්ටර් කඩපොඩි නිකන් අවුලෙන් වගේ මොකක් හරි ප්‍රශ්නයක්ද? අවුලක්ම නෙමෙයි ඉතින් මේ පොඩි දෙයක් ගැන හිතාගන්න බැරුව ඉන්නේ. අද ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් ගියාම මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයා කිව්වා අපේ පුතා අනික් ළමයිට වඩා හරි වෙනස් කියලා. අනික් ළමයිට වඩා හරි විශේෂයි කියලා කිව්වා. ඉතින් හොඳයිනේ මිස්ටර් කඩපොඩි. අදාරණම් කටල්ලා හිනාවලා ඉන්න දවසක් නේ. මටත් කොල්ල පොඩි කාලේ නමම්ම ඒ පැත්තට නැඹුරුයි කියලා තේරුණා. ඒ වුණාට මගේ හිත පුතා ගේ කියලා පිළිගන්න ආසුන්නේ නැහැ මිස්ටර්ලේ. මේ කොල්ලෙක්ගේ කාමරේ හැටිද? ඈ? ඔබ පාඩම් කරන්න අදහසක් නැහැ? මොකද්ද මේ ගේ කියන්නේ? මං කොහොමද දන්නේ? මං තාම ඉස්කෝලේ නෑ එක්කගෙන ඉන්නේ. තාත්තා කිව්ලා අපි කවුරු හරි තාත්තා යාළුවෙක් ගන්නවද තාත්තේ? ඇයි උඹට උනේ මේ තාත්තා පිටිපිට මම දන්නේ කියලා බලන්නද ගේ කියන්නේ කියලා? කියපන් මොකද්ද ගේ කියන්නේ කියලා? අනේ බලන්න ඉතින් බලපන් කවුද එළින්නේ කියලා. අම්මට ඇයියේ? යක්කෝ කොහොමද ගෙදර බල්ලා පයින්නවා කියෝ මෑඟට පයින්නේ පාබන් තා පොඩි කොන්දක් කඩලා යන අම්මට ඉතින් ලොකු පුතා කොවිල ලංකාවට ආවේ යකෝ එහාට පොලෙන් කොයි හිට ඉන්න දිලා බූරුවා මේ ගණි මේ බෑග් එක අයියගේ බෑග් එක ගනි වරේ අයියා අයියාගේ ලොකු පුතේ ලොකු පුතේ ගෙට ඕ කොල්ල කියලා එන්න එපයි බං ඕ අයියේ අයියා අපු ගන්න දෙයියෝ දැක්කා වගේ අයියේ අයියට කියන්න සෑහෙන විස්තර දිනවා අයියේ මන්සිත දිනේ පුතේ මංගල තේකක් කරන් එන්න අලුතෙන් කියන්න දෙයක් නෑ බං ඉතින් මේ පරණ වීඩියෝස් එක මම දැක්කනේ මොකද්ද මම මේ පුස්කන්ද කාමරේ ඈ හරි හරි ඔය ඉස්සලා වාඩි ඉන්නකෝ අපි කතා කරන්න අයියා මොනවද මට ගෙනාවේ ගෙනාව මම පස්සේ දෙන්නම් චොක්ලට් එකක් ගෙනාව මොකද්ද අයියා නිකන් අර UK ඉඳන් එන උන් වගේ නේ අයියා චොක්ලට් උස්සන් ඉන්නේ පොඩ්ඩක් අර කොරියා ජපාන කොල්ල වගේ බෝතල් ටිකක් උස්සන් ඉන්නේ බෑ අයියේ අයියා අයියා අවුරුදු කීයක් හිටියද නේ රට අවුරුදු දෙකක් නේ බං දෙකක් අනේ අයියේ ඉංග්‍රීසි මොනවාරි කියලා වෙන්නන්නකෝ අනේ නිකන් පළයන් මල් යන නිකන් මාව බයිට් එකට ගන්න නෑ 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 බයිට් එකට නෙමෙයි අනේ ඉංග්‍රීසි මොනවාරි කියලා වෙන්නන්නකෝ අයියේ ඔය සිරාඩමද කියන්නේ සිරාඩමද කියන්නේ ඔන්න කියනවා ඉතින් කියන්න කියන්න හයි ෆ්‍රෙන්ඩ්ස් ඒක මරු පළයන් මේ ගිල කියතලි තුරම කතා කරපන් පළයන් මුට ඇහගහන් ඉඳ නැත්තම් නසරාණි කොල්ලෙක් කෙනා උඹ වගේ නෙමෙයි බල් ලොකු පුතේ මූ මේ ලොකු පුතේ මේ උඹ හොඳේලාට ආවේ මොකද්ද බම් මේ ගේ කියන්නේ තාත්තා කොහෙන් දේවද නේ හුවේ මට ඇහුනේ කොහෙන්ද වැඩක් නැහැ නේ මට ගියපන් කො මොකද්ද මේ ගේ කියන්නේ කියලා ගේ කියන්නේ තාත්තේ කොහොමද කියන්නේ එකම ලිංගයේ තින දෙන්නේ දෙන්නට දෙන්න කැමති නම් එයාට අපි ගේ කියලා කියන තාත්තේ ආ ඒ කියන්නේ මේ පුතයි මායි වගේ නෑ නෑ එහෙම නෙමෙයි හිතන්නකෝ උදාහරණයකට මේ තාත්තා ජැකි අංකල් කසාද වැඳලා ඉඳන්නකෝ ඉතින් මරුනේ බං එහෙනම් එනං ජැකි අංකුලි මායි හවතර ෂොට් ඇදලා මීටට සතුරුකින් ඉන්නවනේ. එනං උඹලා දින හදන්නෙත් නෑ හොඳ බුරුව දිනේ කරන් හදාගන්න මීටට හොඳයි. නෑ තාත් එහෙම නෙමෙයි. හිතනකෝ තාත්තා ජැකි අංකල් එක්ක දිශපාලනේ කතා කරා. නෑ. යෝ තාත්තා හිතනකෝ තාත්තා ජැකි අංකල්ගේ අරක අල්ලන්න කැමතියි කියලා හිතනකෝ. ඉතින් බං එහෙන් බැලුවොත් උඹයි මල්ලිත් ගේනේ. උඹ පොඩි කාලේ මල්ලිගේ චූවට දීපුවාද? චූ අල්ලනවා චූ ඇමරිකනවා. චුවගේ ඔන්ජිලි වැඩි නේද විතර නෑ තාත්තේ නැහැ හිතනකො තාත්තා අම්මත් එක්ක නැතුව ජැකි ඇංගල් එක ලිංගික වෙන්න ආසයි කියලා අන්න ඒ වගේට තමයි ගියේ කියන්නේ මොකක් පුතේ පෞලේ නම්බු තාත්තේ ඒ වරට මගේ හිත පුතා ගේ කියලා පිළිගන්න ආසුන්නේ නෑ මිස්ටර්ලේ මොකක්ද කෝ ගේ කියන්නේ හොදන්න බව ඇඟෙව්වොත් මට හරි නෑ ප්‍රින්සිපල් පුතා හරි වෙනස් කියලා කිව්වා පුතා හරි විශේෂයි කියලා පරම්පරාවට පුතා විතරයි අනිවාර්යයෙන්ම ගේ කියන්නේ දක්ෂයි කියන එක වෙන්න ඕනේ දෙපක්ක මම කියද්දි මම පොරේ අරින්න ඔව් ඔව් ඉතින් මිස්ටර් කඩපොඩි ඉතින් තාත්තා ගේ වෙන්නේ නැතුව ළමයි ගේ වුණාම ඉතින් අනිවාර්යෙන් ඕන තාත්තා කෙනෙක්ට පුදුම හිතෙනවනේ නේද ඔව් ඉතින් එහෙමත් දෙයක් නම් තියනවා තමයි
අපේ පවුලේ කවුරුවත්ම ගියේ නැහැ මේ පළවෙනියා. ඒකට මිස්ටර් කඩපඩි අපේ පවුල් බලන්න එපයි. අපේ પરම්පරා ගානක්ම ගේන්නේ අපේ වයිෆ්ගේ අයියලා දෙන්න. උන් දෙන්න පොඩි කාලේ නම්ම ගියේ. ඊට පස්සේ ශිෂ්‍යත්වයේ පාසල රොයල් ගියා. රොයල් එකේ හැම පාරෙම ඩොබ්බ ගේලා වුණේ වයිෆ්ගේ අයියලා දෙන්නනේ. ඒතකොට මගේ පවුලේ මගේ අයියයි මල්ලි අපේ ගමේ හිටපු ඩොබ්බ ගේවුන් දෙනා මගේ අයියයි මල්ලිනේ. අපේ પરම්පරා අපේ අත්තා මුත්තා තාත්තා කිත්තා කිරිකිත්තා උගේ අත්තා ඒ ඔක්කොම ගේන්නේ මිස්ටර් කඩපඩි. දැන් ඒතකොට මගේ මේ ලුකු කොල්ලුවා පොඩි කොල්ලුවා උන් දෙන්න මාර ගේන්නේ මේ මිස්ටර් කඩපඩි. දැන් අපේ පොඩිගාට මං කියලා තින්නේ ඉස්කෝලේ ඉන්න ගේ යාළුවම ආශ්‍රය කරන්න කියලා. නැත්තම් මේ අනිකෙන් ආශ්‍රය කරාම අපේ කොල්ලගේ ගේ ගතියක් නැති වෙලා යනවා නිකම්ම. රැට පාඩම් කරන්න ගේ යාළුවෝ ඔක්කොම ගෙනල්ලා මෙහෙ තමයි පාඩම් කරන්නේ ඉතින්. ඉතින් මිස්ටර් කඩපඩි අපේ දරුවන්ට ජාන ගියේ කොහෙන්ද? මගෙන්. මම මෙහෙම හිටිට පට්ටමගේ ඉස්කෝලේ කාලේ 1 වසරින් ඉඳන් 12 වසර වෙනකම් හැම අවුරුද්දෙම හැම පාරම ඉස්කෝලේ ඩොම්ම ගේලම වුණේ මන්නේ කඩපඩි. අනික ගේ සම්මානක් තියනනේ මට මෙහෙම හිටියට. ලොකු පුතේ මම පොඩ්ඩක් ගමේ ගිහින්දල එන්නම් බා. මේ වෙච්ච දේත් එක්ක මට මිනිස්සුන්ට මුණ දෙන්න මොකද්ද වගේ. මේ බූරුවා පොඩ්ඩක් හොඳට බලා ගන්න ඈ.